දෙනවා කියලා කියන්නේ අපි ඉස්සරවම ඉපදිච්ච පැටියන් අපි යන්නේ ගෑනු සත්තු පිරිමි සත්තු මික්ස් කලවම යන්නේ. ඔව්. නමුත් අපිට ඕනේ දැන් ෆුඩ් ෆිෂ් වලටනේ. දැන් මෙයාලව ටැංකිය එකට දාපුවම පැටව ගහන්න පටන් ගන්නවා. ඒතර එයාලා වර්ධනයක් නැහැනේ. අපි වර්ධනයක් ලබා ගන්න තමයි හෝමෝන් එක දෙන්නේ. ඉස්සරවම තිලාපි මාළුවෙන් තිලාපි මාළුවාගේ බිස්තර අරන් රක්කවනවා මේ සෙන්ටර්ස් වලින් ඒ සෙන්ටර්ස් වලින් දවසේ පැටියා එනවා ඒකට බිස්තර වලින් එළියට ආව ගමන් දවසේ පැටියා අපි ගනනවා මේ ටැංක වල ස්ටොක් කරනවා දවසේ පැටියා මේ ටැංක එකට 15000 කට ස්ටොක් කරනවා සුමත්‍රා කියලා අපි කියන්නේ ඔව් ඒ කියන්නේ සුමත්‍රා ගනනලා ස්ටොක් කරලා අපි දවස් 21ක් කෑම එකට හෝමෝන් එකක් මිශ්‍ර කරනවා ඒ හෝමෝන් එක ඒතර හෝමෝන් ට්‍රීට්මන්ට් එක දවස් 21ක් දෙනවා මේ ස්ටොක් ටැංක වල දාලා ඔව් ඊට පස්සේ මෙතන ලොකු කරගන්න ඕනේ ඒ ලොකු කරගත්තට පස්සේ ඒකෙන් දවස් 21කින් පස්සේ අපි එයාලව අරන් ගිහලා දානවා අපේ තර ලොකු ටැංක වල ලොකු වෙන්නේ ඔව් ඒ ක්‍රියාවලිය තමයි මෙතන වෙන්නේ මෙතන නේ ඒතර මේකෙදි දැන් මම දැක්කා සාමාන්‍ය ටැංක වල වඩා වෙනස් දේවල් ටිකක් අනුගමනය කරලා තිනවනේ මට පොඩ්ඩක් කියන්න පුළුවන් මේ ඉන්නේ සාමාන්‍ය වාල් නලමද ඔව් සාමාන්‍ය ඔව් අපි නිකන් මේ වාල්නාලේ දීලා තියෙන එක ඔක්සිජන් දීලා තියෙන විතරම විතර ඔක්සිජන් ලැබෙනවා විතරම වතුර අලුත් කරනවා අලුත් ඒ කියන්නේ අපේ තියෙන ෆෝටින් සිස්ටම් එක සිස්ටම් එක සිස්ටම් එක ඔව් අපි ඒක තුන ගිහලා බලන්න ඒක ගිහලා බලන්න අර හරිෂා ඉෂාන් මහත්තයා උඩ මේ යුනිට් එකේදී මේ අපිට විස්තර ගන්න කොහොමද ඒක සිදුවෙන්නේ මේ යුනිට් එක අපි කියන්නේ ෆෝටින් සිස්ටම් මැෂින් එක කියලා මේකෙන් කරන්නේ අපි දැන් ටැංකි දිනවනේ ටැංකිය වල ඔක්ස් ඒ කියන්නේ මේ අවුට්ලට් එක තියෙනවා ඒක ටැංකිය පිට කරන වතුර තියෙනවානේ ඒක නිතරම මාළුව ජරා කරනවානේ අපි නිතරම කරන්නේ මාළුව පිරිසුදු ජලය තියන්නේ එතකොට මාළුවක වර්ධනය හැදෙනවා ඒ කියන්නේ එතකොට ඒ නිසා අපි කරන්නේ හැම ටැංකියකම යටින් බටයක් දාලා තියෙනවා ඒ කියන්නේ මාළුව ජරාව නිතරම ඒ බටෙන් එළියට යනවා ඒ ගිහිල්ලා මෙන්න මෙතෙන්ට දානවා මෙතෙන් අපි මේ බටේ පොඩක් බලමුද හරි හරි වලට අර පේනවා ඇති පේනවා අරි වලට අර පේනවා ඇති ටැංකියට යටින් පහලින් පිහිල්ලා තියෙන මේ බටේ නේ මේ බටේ දෙක නිතරම වතුර එනවා. ඇවිල්ලා මෙතන මේ වලට වැටෙනවා. මේ වලට. ඔව්. ඒතර ඕකෙන් කරන්නේ බැක්ටීරියා වගේ වර්ග විනාශ කරනවා. ඕකෙන්. මේ අර දිලා තින්නේ. ඔව්. පොඩි පොඩි කැලිපේන එකේ. ඊට පස්සේ මෙතන නැවත වතුර ගන්නවා මේ පොම්පෙට් මේකට. පොම්පෙට්. ඔව්. හා. ඊට පස්සේ මේකෙන් අන් ප්‍රෝටීන් කියන වගේ මේ දේවල් ඔක්කොම අයින් කරනවා. නිතරම ඔක කරකරි වතුර. හා හා. ඊට පස්සේ නිතරම පිරිසුදු ජලය මාළුවට ගැලපෙන ජලය නැවත අපිට ඇඟිල්ල උඩින් ලබා දෙනවා. ඒතර නිතරම මේ අලුත් වතුර ටැංකිය එකට වැටෙනවා. පරණ වතුර ටික මෙහි ඇවිල්ලා. එතනම ඔව් ඒ ක්‍රියාවලිය තමයි. හරි. එතකොට මේ වතුර ගෙනියන්නල මේකද? ඔව්. දැන් අර පිරිසුදු වෙච්ච වතුර මෙතෙන් එන්නේ. ඔව්. ඔය පිරිසුදු වෙලා එන වතුර. මේ වතුර එක මෙහෙම ආපහු ගෙනියන් ටැංකිය වලට වැටෙනවා. ඔව්. ඒ කියන්නේ මේ සිස්ටම් එක අපි දාලා තියෙන්නේ හයි ඩෙන්සිටි කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ අපි කියමුකෝ සාමාන්‍ය මේ එක ටැංකිය එක මාළු 2000කට නික උදාහරණයක් දෙමු 2000කට ජීවත් වෙන්න පුළුවන් කියලා පරිසරයක් තියනවා කියලා. නමුත් අපි ඔකට මාළු 10000ක් දැම්මොත් මොකද ඒ පරිසර උදා කරන්න බෑ කෘතිම. ඒකට නම් අපි මේක කරන්නේ. විතරම උඩින් පිරිසිදු වතුර වැටෙනවා. යටින් දරා වතුර ඇදලා ගන්නවා. ඒ ක්‍රියාවලිය තමයි මෙතනින් වෙන්නේ. එතකොට අපිට මේ ක්‍රියාවලිය මගේ ලොකු මේ මාළු ප්‍රමාණයක් මේ ගබඩා කරගන්න පුළුවන්. ඒතර අඩු ඉඩක වැඩි මාළු ප්‍රමාණයක් ගබඩා කරගන්න. ඒ සඳහා ෆ්ලෝටින් ස්කෑම ස්කෑම බාවිත කරන්න. හරි එතකොට ඉෂාන් මහත්තයා දැන් මෙතන මේ ටැංකිය තුල දින 21ක් තියෙනවානේ. ඔව්. ඔව් දින 21ක් තියලා ඉවර වෙලා ගෙනියන හැපැත්ත. ඔව් එහැපැත්ත. ලොකු ටැංකිය වල දාලා ඊගාවට ලොකු කරනවා. ලොකු කරනවා. එතකොට අපි normal කෑම එක දෙනවා. හරි එතකොට දින 21ක් අපි ටැංකිය තුල හදපු මාළු මේ වගේ ටැංකිය වලට ගෙනහලා දාන එක තමයි කරන්නේ. මෙතනින් මෙතෙන්ද මොකද වෙන්නේ? මෙතනින් කරන්නේ අපි මෙතනත් ඔක්සිජන් ලයින් එකක් දෙනවා. මෙතන වතුර ලයින් යන විතර මාර්ග වල වතුර සයිපන් කරනවා. සයිපන් කරන සිස්ටම් එක වෙනම කියලා දෙනවා. හා ඊට පස්සේ මේ මෙතන මාළු දාලා අපිට දැන් දෙන්න ඕනේ සයිස් එක තියෙනවා අපි කියන්නේ normal අපි කියන ෆින්ගලින් කියලා. ඔව්. ඒක අපි ඇඟිල්ලෝ කියලා කියන කීයද? දින 45. නමුත් අපි 45ට කලින් මෙයාව වර්ධනය කරගන්නවා. මොකද අපි හයි ප්‍රෝටීන් කෑම එක තියෙනවා. කෑම එකත් එක්ක
දවස් 45 කාලෙ මෙයාල අපි වර්ධනය කරගන්නවා. ඒ සයිස් ආවට පස්සේ අපි මෙතන නිකුත් කරනවා. එතකොට සමහර කට්ටිය දැන් ඕඩර්ස් දෙනවා අපිට. ඒ එන ඕඩර්ස් වල අනුපිළිවෙල තමයි අපි දෙන්නේ. මුලින් ඇඩ්වාන්ස් කරනවා 150. ඊට පස්සේ අපි එන පිළිවෙලට මෙතන අපි ඉෂුව කරනවා. එතකොට රතන් දෙවක්ව හෝමෝන් එකක් දෙනවා කියලා. මොකක්ද දෙන්නේ හෝමෝන් එකක් දෙන එක කියන්නේ? හෝමෝන් එකක් දෙනවා කියලා කියන්නේ අපි ඉස්සරවම ඉපදිච්ච පැටියන් අපි එන්නේ ගෑම් සත්තු පිරිම් සත්තු මික්ස් කලවම එන්නේ. ඔව්. නමුත් අපිට ඕනේ දැන් ෆුඩ් ෆිෂ් වලටනේ. දැන් මෙයාලව ටැංකිය එකට දාපුවම පැටව ගහන්න පටන් ගන්නවා. ඒතර යාල වර්ධනයක් නැහැනේ. අපි වර්ධනයක් ලබා ගන්න තමයි හෝමෝන් එක දෙන්නේ. හෝමෝන් එකෙන් කරන්නේ ගෑනු සතාගේ ගර්භාෂය හීනය කරනවා. එතකොට ගෑනු සතා පැටව දාන්න පෙළඹෙන්නේ නැහැ. වර්ධනයට පෙළඹෙන්නේ. ඒතර ෆුඩ් ෆිෂ් වලට අපි වෙන්න ඕනේ ඒකනේ. ඔව්. ඒක තමයි අපි හෝමෝන් එකෙන් කරන්නේ. ඒක ඔක්කොම පිරිම් සත්තු විදිහට නම් අපි හඳුන්වන්නේ ඕල් මේල් විදිහට. ආ, ඒතර මෙතෙන්දි වෙන්නේ ඕල් මේල් තමයි සාමාන්‍ය විදිහට සිදු කරන්නේ. ඕල් මේල් විදිහට. ඒතර අපි එක මාළුවේ රුපියල් 350යි දැනට අදට පවතින මිල. ඒතර ඇඩ්වාන්ස් ෆින්ගලින් ඉන්නවා. ඒ කියන්නේ ෆින්ගලින් සත්තට වඩා ලොකු මාළු. එයාලා රුපියල් 7යි. මේ මිලට පාරිභෝගිකයන්ටවට ගන්න පුළුවන්. ගන්න පුළුවන් නේ. ඒතකොට ඔයාලා තේරෙනවා මේ සමාජයට ලොකු මෙහෙවරක් කරන්නේ මේ මේ වගේ මස් පැටව අරන්ගෙන ලොකු කරලා දෙන එක. එතකොට මේ වගේ දේවල් ඒ කියන්නේ මම කියපු ගමන් ඒ කියන්නේ කමන්න නැහැ කරමු සමාජයට යවන්න තමයි මේක ඕන මේ මස්්‍ය වගාව කියන එක ප්‍රතිවිරුද්ධ කරන්න ඕන කියන කතාව තිබ්බා. එතකොට මේ ඉෂාන් මහත්තයා මේක මේ මට ඔයාලගේ දුරකථන අංකය ඒ කියන්නේ ඈත එක්කෙනෙක් බලනෝ නම් දුරකථන අංකයක් ගන්න පුළුවන් කොහොමද කියලා මට පොඩ්ඩක් සංහන් කරන්න. හරි. එතකොට අපිට ඕන කෙනෙකුට මේ අපේ ටෙලිෆෝන් නම්බර් එකට ගන්න පුළුවන් කම්පැනි හොලන් ලංකාවේ 0705 62 27 ඒ නම්බර් එකට කෝල් ඇදලා මේ මාළු ටික ගන්න පුළුවන් ඒක. හරි එහෙනම් ඔයාලට මම හිතන්නේ ආහාර විශේෂයක් ගන්නවා නම් ඒ විදිහට කතා කරලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මේ පිළිබඳ මොන හරි දෙයක් ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඊට අමතරව වැඩි විස්තරයක් මම තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. සහ මේ ඉෂාන් මහත්තයාගේ නම්බර් එකක් දාලා තියෙනවා. ඔයාලගේ මසුන් රැදෙන ලෙඩ රෝගයක් හරි මොන හරි ගැටලුවක් ඇති වෙනවා නම් ඊළඟට පොකුණක් හදාගන්න කොහොමද කියලා. එතකොට අපේ වීඩියෝ ගොඩක් ඇතුළත් කරලා තියෙනවා මේ පිළිබඳ. ඒතර මේ වීඩියෝත් පොඩ්ඩක් ෆලෝ කරන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමුවෙමු. කොයි වගේ දේවල්ද මේ ආහාර මාස්‍ය වගාවේදී අපිට කරන්න පුළුවන් කියන කොරස් ටික. ඊට අමතරව අපි කලින් වීඩියෝ එකක් එකතු කරලා තියෙනවා ආහාර මාස්‍ය වගාව නැත්තම් මාස්‍ය වගාව සඳහා ආහාර නිපදවන ආකාරය. අන් ඒ වගේ ගොඩක් දේවල් අපි එකතු කරගෙන තියෙනවා මේ සමාජයට වැදගත් වෙන දේවල්. එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි.